Lak Derana පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. පළවෙනි කාරණේ තමයි මේ අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ අපේ පක්ෂ ආරක්ෂාව ගැන හිතනවට වඩා වැඩියෙන් මේ රාජ්‍ය ආරක්ෂාව ගැන හිතන පක්ෂයක්. අපි දන්නවා විපක්ෂයේ පක්ෂ කල්ලි සහ කණ්ඩායම් අවස්ථා ගණනාවකදී මේ රටේ මහජනතාවගේ මනස තුළ තැන්පත් කරන්න උත්සාහ කරා. මේ රාජ්‍ය ආරක්ෂාවට වඩා මේ අපේ දේශපාලන ව්‍යාපාරවල ආරක්ෂාව වැදගත් කියලා. ඒ නිසා තමයි අපි දකින්නේ මේ සමාජ මාධ්‍ය තුළ මේ IMF එකේ ණය ලැබීම අපිට සතුටට කරුණක් කියලා. මේක මතයක් මේ අය ගොඩනගන්න උත්සාහ කරන. මුලදී කිව්වා පිස්සුද IMF එක අපේ දිහා හැරිලවත් බලන්නේ නැහැ කියලා. හැබැයි අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපේ එකම අරමුණ තමයි අවම වශයෙන් මේ රටේ මිනිසුන්ගේ අවම අවශ්‍යතාවයන්වත් සැපිරෙන ආකාරයට මේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. ඊට වඩා ඉහළ තැනකට ගෙනියන්න අවශ්‍ය කරන පදනම අපි සකස් කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපි රාජ්‍ය ආරක්ෂා කරගත යුතුයි කියලා හැම වෙලාවකම කතා කරන්නේ. දැන් ණය ගත්ත වගේම ණය දෙන අයත් කල්පනා කරනවා මේ ණය ගන්න අයට ණය ගෙවන්න පුළුවන්ද කියලා. එතකොට ණය දෙනකොටම අපි වගේ රටකට මේ ණය දෙන අය ණය ආපසු අය කර ගැනීම පිළිබඳව කල්පනා කරනවා. ඒත් එක්කම මේ ණය ගෙවන්න පුළුවන් පරිසරය හදන්න එයයි විවිධ යෝජනා කරනවා. දැන් පහුගිය කාලේ ඔබතුමාලාට මතක ඇති අපි සල්ලි අච්චු ගහලා ආර්ථිකය හසුරවන්න යනවා කියලා චෝදනාවක් තිබුණා. ඔව්, අවස්ථා ගණනාවකදී අපිට අලුතෙන් කාසි හා නෝට්ටු සංසරණයට නිකුත් කරන්න සිද්ධ වුණා. ඒකට හේතුව අපිට ආර්ථිකය හැසිරවීම සඳහා වන ක්‍රමවේදයන් ඒ වෙලාවේ හොයාගන්න බැරි තැනකට අපි තල්ලු වෙලා තිබුණේ. ඒ නිසා මහජනතාවට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන් ආහාර උද්ධමනය. අපි දැක්කා ලෝකයේ උද්ධමනයේ ඉහළම රටවල් අතර අපේ ආර්ථිකයක් තිබුණා. සමහර අවස්ථාවල අපිට දැඩි විවේචන එල්ල වුණා මේ අලුතින් සල්ලි අච්චු ගන්නවා කියලා. අපි පිළිගන්නවා කෙටි කාලීන අපහසුතාවකම් බොහොමයක්. මේ වගේ අවස්ථාවන් වල ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ස්ථාවර වැටුප් ලබන අයගේ මූර්ත වැටුප් මට්ටම භාණ්ඩ හා සේවා මිල මට්ටම් ඉහළ ගියාම පහළ යනවා. මට මතකයි අපේ හිතවත් ජනමාධ්‍ය සගේ මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා. ඒක ඇත්ත. වඩාම පීඩනයට පත් වෙන්නේ මේ ස්ථාවර වැටුප් ලබන අය. අඩු ආදායම් ලබන අය විවිධ අභියෝග වලට මුහුණ දෙනවා. හැබැයි මේ අභියෝගයන් වලට කෙටි කාලීන පැලැස්තර මිසක්ක දිගු කාලීන උත්තර නැහැ. අපේ ආර්ථිකය දිගු කාලීනව කළමනාකරණය කිරීම සඳහා කෙටි කාලීනව ගනු ලබන සමහර ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල මගින් ඇති කරන බලපෑම ඉහළයි කියලා. ඒ නිසා දිගින් දිගටම අපි පහුගිය කාලේ දැක්කේ වැඩපිළිවෙලක් නැතුව
විවේචනය කරන අය. එනිසා මම මේක අවස්ථාවක් කරගන්නවා. දැන් තමුන්නාස්සලාට අවස්ථාව තියෙනවා මේ ආර්ථික හැසිරීම සඳහා වන වැඩපිළිවෙල මහජනතාව ඉස්සරහට අරගෙන ඉන්න. රාජ්‍ය ආරක්ෂාව තහවුරු වෙන ආකාරය ගැන අපිට කියන්න. අපි දන්නවා දිගින් දිගටම මම මේ අභියෝගය කළා. හැබැයි හුඟක් අය තමන් ගහපු වේදිකාවල් වල ඉඳලා කතා කරේ අපිට දෙන්න කරන විදිය අපි පෙන්වන්නම් කියලා. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට අපි කරන විදිය කිව්වා. අපිට මේ රටේ මහ ජනතාව අවස්ථා තුනකදී ජනවරමක් දුන්නා. අපිට ජනවරම නිසි ලෙස පාවිච්චි කරන්න පුළුවන් වුණාද බැරුණද කියන එක වෙනම කාරණයක්. නමුත් ඒ වෙලාවේ ඒ ඉදිරිපත් කරපු වැඩපිළිවෙලයි මේ රටේ මහ ජනතාව දිනවැව්වේ. ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මොනම හේතුවක් නිසාවත් පීඩනය තුළ බලය ලබා ගැනීමේ වැඩපිළිවෙලකට තල්ලු වෙන්නේ නැහැ. අපි දන්නවා මේ රටේ සමහරක් දේශපාලන පක්ෂ කල්ලි කණ්ඩායම් රට තුළ ප්‍රශ්න ඇති කරලා ජනතාව පීඩනයට ලක් කරලා ඒ හරහා බලය ලබා ගන්න අවස්ථා ගණනාවකදී කුමන්ත්‍රණය කළා. 71 87 83 2005 මේ මෑත කාලේ තිබුණු අරගලය සහ ඊට පස්සේ කොළඹ නගරයට මහ ජනතාව රැස් කළා. රට අකරණම්ය කරලා බලය ලබා ගැනීමේ ව්‍යාපාරවල නිරත වුණා. ඒ නිසා මේ මව්පු රැලි අද වැල්ලට ඒ අයත් එක්ක ගහගෙන ඇවිල්ලා. ආගියතක් නෑ රැල්ල. ඒ නිසා මිත්‍රවරුනි, අපි දේශපාලන වශයෙන් හොඳ වාතාවරණයක් එළඹෙනකන් මැතිවරණයකට යන්නේ නෑයි කියලා තව මතයක් මේ අය ගොඩනගන්න උත්සාහ කරනවා. ඒකත් එක්තරා විදිහක මිත්‍යාවක්. විපක්ෂය මේ මගින්ම පිළි අරගෙන තියනවා අපිට පුළුවන් යහපත් වාතාවරණයක් ගොඩනගන්න. මතක තියාගන්න, ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ ඒ පවත්න වාතාවරණය තුළ. හැබැයි අපේ රටේ විපක්ෂය කල්පනා කරනවා මේ ආණ්ඩුවට ප්‍රශ්න විසඳගන්න ඉඩ දුන්නොත් අපිට ලබාගත හැකි අවම ජයග්‍රහණයවත් අපිට ලබා ගන්න පුළුවන්කමක් නැහැ කියලා. එනිසා මේ රට ගොඩ දැමීම පිළිබඳව මේ ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසය ඉස්සෙල්ලම පළපදියම් වෙලා තියෙන්නේ මේ රටේ විපක්ෂය තුළ. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි සතුටු වෙනවා. තමුන්නාන්සේලා පිළි අරගෙන තියෙනවා අපිට පුළුවන්කම තියෙනවා මේ රටේ සමාජ ආර්ථික සංවර්ධනයක් ඉදිරියට යෑමක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මිත්‍රවරුනි, බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේ IMF එකෙන් ණය ගත්තාම අපිට තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර ඒකේ තියෙනවා කියලා. අපි මේ වෙනකොට 17 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජික රටක්. ලෝකේ බොහෝමයක් රටවල්, අපි ඉන්දියාව ගත්තත්, පාකිස්තානය ගත්තත්, බංග්ලාදේශය ගත්තත්, ආජන්ටිනාව ගත්තත්, මේ ලෝකේ බොහොම රටවල් යම් කිසි තීරණාත්මක අවස්ථාවක තමන් සමාජිකත්වයේ දරන ජාත්‍යන්තර සංවිධානවල උදව්පකාර ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ නිසා IMF එක අපිට රුපියල් බිලියන 3ක මුල්‍ය
උපකාරයක් කළා කියලා මේ හැම ප්‍රශ්නයකටම උත්තර ඒකේ නැහැ. හැබැයි දිගුකාලීන ප්‍රශ්න සඳහා අපිට කිසියම් ආකාරයක කෙටිකාලීන ප්‍රවිෂ්ටයක් මේ හරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි මේ වෙලාවේ දීර්ඝ කාලයක් තිස්සේ අපිට කරගැනීමට නොහැකිව තිබුණු, කරගත යුතුව තිබුණු ආර්ථික ප්‍රතිසංස්කරණවල අපි ආ යුතුයි. අපිට තවදුරටත් පුළුවන්කමක් නැහැ දේශපාලන වශයෙන් සමහර තීන්දු තීරණ සංවේදී කියලා මේ ප්‍රතිසංස්කරණ වලට නොආ ඉන්න. මම දන්නවා දැන් කණ්ඩායමක් වැළපෙන්න පටන් අරගෙන තියෙනවා. පෞගේ සමුදා කැබිනට්ටුව ගත්ත සමහර තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගම සහ ආණ්ඩුවට අයිති සමහර ව්‍යවසායන් පිළිබඳව අපි තීන්දුවක් ගන්නට ඕන. දැන් ශ්‍රී ලංකා ගුවන් සමාගම ගත්තොත් ඒකේ ලබන පාඩුව අපි රැස් කරගන්න සමහර බදු මුදල් ඒකක වලට වඩා වැඩි. උපයන විට ගෙවීම මගින් ලබන බද්දට වඩා වැඩි ශ්‍රී ලංකා ගුවන් සමාගම එක මාසයකට ලබන අලාභය. රජය තීරණාත්මක උපාය මාර්ගික ව්‍යවසායන් වල නිරත වෙන්නට ඕන. ඒකට හේතුව ඒවා තීරණාත්මකයි. උපාය මාර්ගික වශයෙන් මෙරටේ මහජනතාවගේ පැවැත්ම තහවුරු කරන ව්‍යාපාර. දැන් ඉන්දියාවට පුළුවන්කම ලැබුණා නම් මේ අපේ ශ්‍රී ලංකා ගුවන් සමාගම වගේ පුංචි එකක් නෙමෙයි. එයා ඉන්දියාව කියන්නේ මහ විශාල සමාගමක්. ඒක ආණ්ඩුව කල්පනා කරා. අපිට වඩා මේක හොඳට කරන්න පුළුවන් පෞද්ගලික අංශයට. එනිසා සමහර ප්‍රතිසංස්කරණ සමහර කාලවලට අපි හොඳ නැහැ කිව්වට අපිට පේනවා සමහර කාලවලදී අපිට තීන්දුවක් తీරණයක් ගන්න වෙනවා. දැන් 2000 මුල අපි විශ්වාස කරපු දේවල් නෙමෙයි 2023 අපිට විශ්වාස කරන්න වෙන්නේ. අපිත් කාලයක් කල්පනා කරා, ඔව් අපිට පුළුවන් රාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන යන්න, රාජ්‍යාංශය පුළුල් කරන්න, එහෙරා විශාල වෙනසක් මේ රටේ ආර්ථිකයේ ඇති කරන්න. නමුත් අපිට පේනවා මේ අපේ සමහර මතවාදයන් ඒවා හුදු දේශපාලනිකයි. එනිසා මිත්‍රවරුනි, අපි IMF එකෙන් ණය මුදල් ලබා ගත්තාම සේරම ප්‍රශ්නවලට උත්තර හම්බු වෙන්නේ නැහැ වගේ තමයි ඒ හරහා ලොකු විශ්වාසයක් මේ රටේ ආර්ථිකයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ඇති වෙලා තියෙනවා. ලෝක බැංකුව වෙන්න පුළුවන්, ආසියානු සංවර්ධන බැංකුව වෙන්න පුළුවන්, ලංකාවට උදව් උපකාර කරන්න කැමති බොහොමයක් ආයතන අපේ රටේ ආර්ථික හැසිරීම කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්නවා. දැන් ඊයේම ලෝක බැංකුව රුපියල් ඩොලර් බිලියන 1.7ක මූල්‍ය ප්‍රතිපාදනයක් ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් බෙන් කරලා තියෙනවා. එනිසා අපි කළ යුතු ප්‍රතිසංස්කරණ වලට යා යුතුයි, ආයෝජන වලට හිතකර පරිසරයක් අපි නිර්මාණය කරගත යුතුයි. මේ තියෙන බැංකු පොලි අනුපාතික අඩු වෙන්නට ඕන. ආයෝජකෙන්ට මේ රටේ ආයෝජනය කරන්න තියෙන සමහර රෙඩ් ටේප්ස් අයින් කරන්නට ඕන. බොටල් නෙක්ස් අපි අයින් කරන්නට ඕන. එහෙම නොකරොත් අපිට පුළුවන්කමක් නැහැ මේ කටයුතු ඉස්සරහට අරගෙන යන්න. එනිසා අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට විශ්වාස කරනවා. IMF එකට යෑම ආරම්භයක් පමණයි. එනිසා අපි මෙරටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී හිටිනවා. කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අහන්න එපා අපි පෞද්ගලීකරණයට කැමතිද, අහන්න එපා රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරන එක හොඳද කියලා. අපිට තීන්දුවක් ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ රටේ
රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් ලබාගත් ණය ගෙවන්න අපි වියදම් කරනවාද? මේ රටේ අඩු ආදායම් ලබන පිරිස තවදුරටත් අපේ ඡන්දමල්ල අස්සට දාලා අපි කටයුතු කරනවාද? එනිසා මේ වගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ දේශපාලන වශයෙන් සමහර වෙලාවට සංවේදී. එහෙත් අපි කළ යුතුම සමහර ප්‍රතිසංස්කරණ අපි කිරීම මගින් පමණයි කියන එක මා මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් ඔබතුමා මේ පෞද්ගලීකරණය කරපු ආයතන සම්බන්ධයෙන් ප්‍රකාශ කරා. හැබැයි ඇයි කරන්නේ කියලා අහන්න එපා කියලා කිව්වේ. හැබැයි ඔබතුමල්ලා මීට පෙර මේ මම වීඩියෝ දර්ශනිකුත් ලැබුණා මීට අවුරුදු 5කට කලින් නම් කිව්වේ මේවා විකුණලා දැම්මම අපිට මොනවද ඉතුරු වෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ප්‍රශ්න කරනවා. ඒක තමයි මම කිව්වේ. අවුරුදු 5කට කලින් තත්ත්වය වෙනස් වෙලාද? දැන් ඒ ප්‍රතිපත්ති වෙනස් වෙලාද? නෑ. අපි දැන් හිතුවද ගෝලීය වසංගතයකට අපිට මුණ දෙන්න වෙයි කියලා. අපි කවදාකවත් හිතුවද අපි බංකොලොත් කියලා ප්‍රකාශ කරන්න වෙයි කියලා? අපි කවදාකවත් හිතුවද අපිට අවුරුදු කහමාරක් දෙකක් ගෙවල් වලට වෙලා ඉන්න සිද්ධ වෙයි කියලා? අපි කවදාකවත් හිතුවද 2007 ලෝක ආර්ථිකේ කඩා වැටේ කියලා? ඒ නිසා මේ ලෝක ආර්ථිකේ ගතිකයන් තියෙනවනේ. මේ ගතිකයන් වලට අපි මුණ දෙන්නට ඕන. මේක ගතිකයක්. එතකොට එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා පැවති වාතාවරණය තුළ සමහර තීන්දුව తీරන ගත්තා. හැබැයි අද වෙනකොට ඒවා ඊට වඩා වෙනස්. අපි අද ජීවත් වෙන්නේ ගෝලීය ආර්ථිකයක් තුළ. අපි අද කතා කරන්නේ භූදේශපාලනය ගැන. එදා තමයි 1971 ජනතා විමුක්ති පෙරමුණ කිව්වා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන. එතකොට ජනතා විමුක්ති ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන කතා කරනවද? අද චීන ආක්‍රමණයක් ගැන කතා කරනවද? මේ තමයි ගෝලීය සාධක. ඒ නිසා ආයෝජන ගලාගෙන ඉන්න පරිසරයක් අපි නිර්මාණය කරේ නැත්තම් මේ කුඩා රාජ්‍යයට තවදුරටත් පවතින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ප්‍රතිපත්ති වෙනස් කිරීමක් නෙමෙයි. මේ ගතිකයන්ට අපි කොහොමද මුණ දෙන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. දැන් ගොඩක් අය ප්‍රශ්න කරනවා 16 වතාවක් මේ IMF ණය මුදල් ලබාගෙන 17 වෙනි වතාවේ විතරක් කොහොමද රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද 16 වතාවක් අරගෙනත් රට බංකොලොත් වුණා නම් 17 වෙනි වතාව විතරක් අරගෙන මේක ගොඩට යන්න පුළුවන්ද කියලා අහනවා. ඒක තමයි මම කිව්වේ. මේ 16 වතාවෙම අර ණය දීපු කෙනා ණය අය කරගන්න ආකාරය ගැන අපිට කිව්වා. එයාට ණය අය කරගන්න බැරි නම් ණයට දෙන්නේ නැහැ. හැබැයි ණය අය කරගන්න නම් ඒ ආර්ථිකය තුල යම් යම් තීරණාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතුයි. මේව ගැන කතා වෙච්චි මුල්ම සම්මන්ත්‍රණය තිබුණේ 1984 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. ව්‍යුහාත්මක ගැලපුම් කියලා, ස්ට්‍රක්චරල් ඇඩ්ජස්ට්මන්ට්ස් කියලා. ඒ වෙලාවේ මේවා පිළිබඳව විවාදයක් තිබුණා. ලොකු සංවාදයක් තිබුණා. හැබැයි සමහර ඒවා දේශපාලන වශයෙන් සංවේදී නිසා අපි ඒ මත ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මේ 17 වෙනි වතාවේ මම එකයි මුන් කිව්වේ පුන පුනාම. මේක හැම ප්‍රශ්නයකටම උත්තරයක් නෙමෙයි. හැබැයි මේක අපිට ප්‍රවිෂ්ටයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මීට සමාන්තරව මේ රටේ කළ යුතු තීරණාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්නට ඕන. දැන් හිතන්න අපි සමෘද්ධි දීමනාව දෙනවා. අපිට කොච්චර කාලයක් මේක දෙන්න පුළුවන්ද? අපි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යනවා. අපිට කොච්චර කාලයක් මේක පෝෂණය කරන්න පුළුවන්ද? කොච්චර කාලයක් විශ්වවිද්‍යාල වලින් එළියට එන උපාධිධාරීන්ට ආණ්ඩුවට රස්සාවල් දෙන්න පුළුවන්ද? පෞද්ගලික අංශයට අවශ්‍ය උපාධිධාරීන් අපි හදන්න ඕන නැද්ද? අපේ රටේ ඈත ගම්වල ළමයි ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න ඕන නැද්ද? අපේ රටේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න මේ රටේ දුප්පත් මිනිස්සුයා වක්‍රබදු මගින් ගෙවන මුදල් අපි තවදුරටත් පාවිච්චි කරන්න ඕනද? මේවා තමයි මම මේ කියන තීරණාත්මක ප්‍රතිසංස්කරණ. මේවා දිහායි අපි බලන්නට ඕනේ. IMF එකෙන් අපිට සල්ලි හම්බුණා, දැන් සියලු රෝග නිවාරණයි කියලා හිතුවොත් ඔබතුමා හරි 17 වෙනි වතාවෙත් අපිට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී හිටිනවා මේ තීරණාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපි සහයෝගය දෙන්නට ඕන. ඒ වෙනුවෙන් අපි පෙනී හිටින්නට ඕන. හැමදාම දුප්පත් මිනිස්සුන්ගේ ඡන්ද වලින්
බලයට එන එක අපි නතර කරන්නට ඕනේ. මේ මිනිසුන්ට තීර්ණාත්මක පිළිතුරක් අපි දෙන්නට ඕනේ. ඒක තමයි ඇත්ත. කියන්නේ පසුගිය 16 වතාවේම වගේ පාලකයෝ හරි ආර්ථික ප්‍රතිසංස්කරණ කරේ නැතුව වුණා වගේ මේ වරත් ඒකම කරොත් එහෙම ඔබතුමා කියන විදිහට 18 වෙනි වතාවටත් IMF යන්න වේවිද? මං හිතන්නේ මිත්‍රයා මේ රට පාලනය කරන්නේ මම අර කියපු රට තුල අවිනිශ්චිතතාවයන් ඇති කරන්න, රට තුල විවිධ අභියෝග නිර්මාණය කරන්න කැමැති පිරිසක්නේ. දැන් අපි ගමුකෝ අපේ රටේ වෘත්තීය සමිති. දැන් පාඩු ලබන කණිත නිදන් සංස්ථාවේ පාඩුව වැඩි වෙද්දිත් අපි බෝනස් ගන්නවා. මේ බෝනස් ගන්න පිරිස අතර ওই වෘත්තීය සමිති නැද්ද? දැන් මම දැක්කා මේ මෑත දවසක රූපවාහිනී සංවාදයකදී එක්තරා රාජ්‍ය ඇමතිවරයෙක් වෘත්තීය සමිති නායකයෙක්ගෙන් අහනවා, ඔබතුමා අවසාන වතාවට ඉස්කෝලේ ගිහිල්ලා ගෙන්නේ කවුද? කවදද? 2020 කිව්වා. 2020 කිව්වා. මේ 2023. ඉතින් 2023 වෙනකන් ඉස්කෝලේ කියලා උගන්වලා නැහනේ. එයයිනේ වෘත්තීය සමිති ව්‍යාපාරවල ඉන්නේ. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ වලට ඉඩ නොදුන්නේ මම මේ කියපු කල්ලි කණ්ඩායම්. හැම වෙලාවකම බලේ හිටපු ආණ්ඩු මේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී හිටියා. වරද තිබුණේ ඔබතුමා කියන විදිහට වරද තිබුණේ මේ වෘත්තීය සමිති කියන මේ ජනතාවගේද වරද තිබිලා තියෙනවා. මම ඔබතුමා මේක තේරුම් ගන්න. මේක මේ එක පැත්තකට ඇඟිල්ල දික් කරලා මේක අහවලා නිසා සිද්ධ වුණේ නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ මේක පොදු වගකීමක්. මේ වගකීම බෙදාගත්ත කණ්ඩායම් ගොඩක් හිටියා. මේ කණ්ඩායම් සියල්ල මේකට වග කියන්න තෝරන්නේ. ඒ වෙලාවේ දැන් හිතන්නකෝ අරගලය එන වෙලාවේ හුඟක් අය කිව්වා ගහලා දාන්න කියලා. හැබැයි එවකට හිටපු ජනාධිපතිතුමා එක මිනිස්සෙක්ට හිරිහැරයක් වෙන්න වෙන ආකාරي තීන්දුව ගත්තේ නැහැ. ඒකනේ ඇත්ත. එනිසා මේ වෙලාවෙත් අපි කල්පනා කරන්න ඕන මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා මේ රටේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා වෙන වැඩපිළිවෙල කෙරෙහි මේ සියලු දෙනාව යොමු කරන්න. මැතිවරණයට මොකද වෙන්නේ? මම කිව්වනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්. අපි මේ රටේ දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඉතාම හොඳින් මේ රටේ දේශපාලන ගතිකයන් තේරුම් අරන් ඉන්නේ. අපි පළවෙනි දවසේ ඉඳලා කිව්වා අපි කැමති ඕනම වෙලාවක මැතිවරණයකට මුණ දෙන්න. අදත් අපි සූදානම් ඕනම මැතිවරණයකට මුණ දෙන්න. හැබැයි දැන් බුදුමල්ල මැතිවරණයකට සූදානම් වෙනකොට දැන් ඊයේ දිනේ මාධ්‍ය වාර්තා කරලා තිබුණා, මුලින්ම සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබුණා බුදුමල්ලගේ පක්ෂ අභ්‍යන්තරයේ දෙදිරීමක් වගේ මහා දැවැන්ත හඬපටයක් එළියට නිකුත් වෙලා තිබුණා. ඔබතුමාලගේ නායකතුමා, වත්මන් නායකතුමා, ජාතික සංවිධායකතුමා බොහොම කේන්ති ගිහිලි. මේක තමයි පක්ෂය ඇතුළේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. අපේ පක්ෂයේ විවෘතයි. අපේ පක්ෂයේ විවෘතයි විවේචන වලට. එතුමා මේ කියපු කතාව මාධ්‍යෙන් වාර්තා කිරීම සදාචාරාත්මකද නැද්ද කියන එක මාධ්‍ය තීන්දුව කරන්නට ඕනේ. හැබැයි ඒ සාකච්ඡාව තමයි පක්ෂ අභ්‍යන්තරයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී. අපේ පක්ෂයේ සමාරම්භක නායකෙක් සමන්ලාල් ෆෙනාන්ඩෝ මැතිතුමා අපේ ඒත් කිව්වා. ඕගොල්ලන් විතරක් නෙමෙයි මේ රටේ විශාල පිරිසක් මේ පක්ෂයේ ගොඩනැගීමේදී ඒකට උදව් උපකාර කරා. හැබැයි අපි අනුමත නොකරන දේවල් තියෙනවා. ඉතින් ඒක පක්ෂ අභ්‍යන්තරයේ වෙච්ච සාකච්ඡාවක්. ඒක රෙකෝඩ් කළා. ඒක දාපු එක හොඳයි. කවුද දන්නේ ඇත්තටම රෙකෝඩ් කරේ ඔබ? මාධ්‍යේ ඉඳලා තිබුණ නෑ එතන නේද? මාධ්‍ය මෙහෙමනේ විවිධ වෙස් ගත්තයි. ඒක ඔබතුමාගේ පක්ෂාභ්‍යන්තරයේම කෙනෙක් තමයි ඒක නිකුත් කරන්නේ. මම ඒක විශ්වාස කරන්නේ නෑ. මං හිතන්නේ පිටායට ඇතුල් වෙන්න බෑනේ. කවුද කියන්නේ? දැන් විශාල පිරිසක් රැස් වෙනකොට සමහරක් අය කොහොමරි හිමින් ඔළුව දානවා. ඉතින් මෙහෙමනේ දැන් පැපරාසි කියලා જાතියක් ඉන්නවනේ. ඉතින් මං හිතන්නේ එහෙම කෙනෙක් තමයි එන්නේ ඇත්තේ. ඉතින් කොහොම හරි ඔය ගාලු මෝදරයේ සිදුවීම
ගැන ලොකු මතයක් මේ හරහා ප්‍රකාශ වෙන. ඒ කියන්නේ ඔබතුමාලගේ පක්ෂේ නායකතුමා විසින්ම නෑ නෑ අපි පක්ෂය කාරණාව ප්‍රකාශ කරනවා මේ මික ඒ කියන්නේ සමන්ලාල් මහත්තයා වැරදි කියලා කියවෙනවා එතන නේද? නෑ සමන්ලාල් විතරක් නෙමෙයි අපි සම්පූර්ණයෙන්ම ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි. අපි අවිහිංසාව ප්‍රමුඛ කරගත්ත දේශපාලන ව්‍යාපාරය. අපි කවදාකවත් ගෙවල් ගිනි තියලා නැහැ. කාගවත් කංකපලත් නැහැ. නැහේ මැද කැල්ල අයින් කළත් නැහැ. අපි කවදාකවත් ටෙලිෆෝන් කරලා තර්ජනය කරන්නෙත් නැහැ. සමාජ මාධ්‍ය ජාල හරහා මිනිස්සු නැති කරන්නෙත් නැහැ. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට එහෙම කරලා තියෙනවා නම් අපිට කියන්න. ඒ නිසා අපි දේශපාලනය කරන්නේ මේ රටේ සැබෑ උරුමකාරයෝ විදිහට. බලහත්කාරයෙන් මිනිසුන්ගේ ජනමතය වෙනස් කරන විදිහට නෙමෙයි. ඒ නිසා අපේ දේශපාලන ව්‍යාපාරයේ පිළිබඳ එක පිළිඹිබුවක් තමයි ඔය අපේ පක්ෂේ ජාතික සංවිධායකතුමාගේ ඒ කතා බහෙන් හෙළි වුණේ. මේක හොඳයි. මේක තමයි වෙන්න ඕන. අපි හැමදාම කල්පනා කරන්නේ පක්ෂයේ ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ආරක්ෂා කරනවා. පක්ෂ ඕන කෙනෙකුට ඕනේ දෙයක් කියන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි පක්ෂේම අපි පක්ෂේ ලාංජනයෙන්ම ඡන්දිල්ලලා එළියට ගිහිල්ලා පක්ෂය පිළිබඳ විවිධ විවේචනය කරන අයට වඩා මේ ඇතුළේ මේ විදිහට කරන සාකච්ඡාවල් හොඳ නැද්ද? දැන් ඔය එළියට ගිය 11 දෙනා නැත්නම් 10 දෙනා මේ හැමෝම පොහොට්ටුවෙන් ඡන්දිල්ලලා දිනපු අයනේ. දැන් අපේ පක්ෂ මහලේකම්තුමා කිව්වනේ හෙලිකොප්ටරේ කඩාගෙන වැටේ නෙළුම් මාවතට කියලා. දැන් හෙලිකොප්ටරේ කඩා වැටෙමින් තියෙනවා. දැන් කොහොම හරි මේ පක්ෂ නායකත්වයට අභියෝග කරේ එතුමාව. එතුමාට විනය ක්‍රියාමාර්ගයක් එහෙම ගන්නවද සමන්ලාල් මහත්තයාට? ඒ අභියෝගයක් කරේ නැහැ නේද? මටත් පුළුවන් පක්ෂේ පක්ෂේ ওই විදිහ සාකච්ඡාවලදී අපිත් අපේ අදහස් ප්‍රකාශ කරන. ඉතින් ඒවා එළියට ගන්න එක නොගන්න එක මාධ්‍ය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් මම මේ මාධ්‍ය සාකච්ඡාව වෙලා යන්නේ පක්ෂ නායකත්වයත් එක්ක තීරණාත්මක සාකච්ඡාවකට. ඉතින් දැන් මේ මාධ්‍ය සාකච්ඡාවට උනට පක්ෂ නායකත්වය මට කියන්නේ රංජිත් මේක කතා කරන්න කියලා. සමහරව කියනවා හැබැයි සමාජ මාධ්‍යවල මේක පොඩි ස්ක්‍රිප්ට් එකක් රංගනයක් කියලාත් කියනවා එහෙම දෙයක් කියලා. ඒ ස්ක්‍රිප්ට් තියෙන්නේ මාලිමාවේ. අපේ හැමෙම නැහැ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.